ඇත්තටම රජතුමනි මම සෙල්ලිපිය පත්තරේ චැ කලින් කියන්න එපයි මල්ලියේ මීඩියා වලින් කියලා හොරෙක් කොටිය සද්ද නැතුව හිටපු හැටි මේ ආටිකල් එක ලියන්න පටන් ගත්තේ නෑනේ මේ අපි කියපු දේවල් ඒවා ගන්නෙ නෑනේ නෑ රෙකෝඩරේ ඔන් කරේ නෑනේ නෑ රජතුමනි ඉතින් කොල්ල කොහමද මම මේ ආවේ මේ රජතුමාගේ ඉන්ටර්විව් එකක් කරන්න කියලා ඉන්ටර්විව් ඒ අවල් ඕටම් පවුරකට ඉන්ටර්විව් ඉන්ටර්විව් කිව්වේ මේ නෑ මට රස්සාවක් දෙන්න හැබැයි රජතුමනි සම්මුඛ සාකච්ඡාවක් ඒක තේරෙන්නේ නැද්ද කිං සම්මුඛ සාකච්ඡාව හා අන්න ඒකකට මේ අපේ එන ඉරිදා පත්තරේ මේ කැත්තට පොල්ල විශේෂාංග කැත්තට පොල්ල කියන්නේ ඒ කියන්නේ මාය අපේ බිෂෝන් හන්සේද අපි දෙන ඒ වගේද කිං අපි දෙන හරියට කිරි පැණි වගේනේ මේ තාම පටන් අරන් නෑ මේ බිසෝන් හන්ස ඉන්ටර්විව් එක බොරුව දාන්න එපා ඕනකට වැඩ හරි හරි අසනු 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 කිමෙක්ද පැන දැන් පැන පැන අසනු රජතුමනි දැන් මේ ඔබ වහන්සේගේ නම මේ IV හොයි හොයිද IV ඔව් අයි මේ ඔය උඩින් ගහලා තියෙන්නේ නෑ නෑ හොඳ ඔය ජෑනගේ ශරීරෙම තමයි ඒ අයි අකුරයි වී අකුරයි නෙවෙයි බොලේ රෝම ඉලක්කමින් 4 මම 4 වෙනි හොයි හොයි अपराधी अपराधी
එච්.අයි.වී වෙනවා පිසවුන් නාන්තේ සමග එකතු වී තා කිමෙන්ද මේ කරන්න හදන මේ රාජ්‍ය විරෝධී මේ මේ යටි කුට්ටු කුමන්තනේ අපි දන්නවනේ ඉතින් මේ අන්තපුරේ කරක් ගහන විදිහ ඒවත් අපි දාගන්නද පත්‍රේට පිසවුන් නාන්තේ කටපියාගෙන රැඳී සිටින්නකෝ මදක් අනේ හරි හරි අපි දෙන හරිම සමගින් සාමදානෙන් කල් ගෙවනවා කියලා දාන්න එතකොට රජතුමනි ඔබ වහන්සේ රෝම රජ කෙනෙක්ද ඔය රෝම අකුරු ගහගෙන ඉන්නේ නැහැ මම රෝම කූප රජ කෙනෙක්. ආ. ඒක රෝම රජ කෙනෙක් කියන්නේ මම කායිකවත් රණ්ඩුවට යන්නේ නෑනේ. ආ රෝම රජ සාමකාමී කිසිම රෝමයක් නෑ. හරි හරි හරි. ඉතකොට රජතුමනි ඔබේ පියා ඒ කියන්නේ මේ දෙවනි හොයි හොයි. දෙවනි හොයි හොයි. නෑ නෑ තුන්වෙනි හොයි. තුන්වෙනි එක නෑනේ පියා වෙන්නේ නෑනේ සීයා තමයි දෙක. ඔව්. උන් ඔතුමා උන් මාගෙන් කඩු පාර කණ්ඩායම් සූදානම් වෙන්නේ. අනේ අනේ සමා වෙන්න. රජතුමනි දැන් උන්වහන්සේ ආයු කොච්චර කාලයක් වළඳලාද මිය ගියේ නෑ නෑ අපේ අපුච්චා රජතුමා මිය ගියේ ආයු වළඳලා නෙවෙයි බල්ලෙක් එතුමා වළඳලා ජල බීතිකාවට ඉතකොට රජතුමනි ඔබ වහන්සේගේ සීයා ඒ කියන්නේ දෙවනි හොයි හොයි දෙවනි හොයි හොයි රජ ඕ නුමනි වෙරදි නුමනි වෙරදි ඕ අන්න ඌ මොකද කිව්වේ සමා වෙන්න රජතුමනි මේ උන්වහන්සේ සෑහෙන කාලයක් රජකම් කරා නේද අවුරුදු 99ක් රජකම් කරානේ දරුවා. එතකොට එතුමගේ දීර්ඝායුෂ වල රහස ඔබ වහන්සේට කියලා නැද්ද රජතුමනි? අපේ සීයා රජතුමා අරක්කු සිගරට් සීර මතේදී. කෑවේ වෙජිටේරියන් කෑම විතරයි දරුවා. ශ්‍රේෂ්ඨ වර්ධනය කළාන්. ආහහ. ශ්‍රේෂ්ඨයි 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 රජතුමනි. අර අර දෙකට වඩා ටිකක් ශ්‍රේෂ්ඨ දැඩිව කියන්නේ අන්තපුරේ වර්ධනය කරා කිව්වා. ඔව් ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි රජතුමනි. එතකොට මේ කොයි කාලේ වගේද ඔය අත්තරිය? හරියටම කියනවා නම් පුතා. අවුරුදු 98. ඕ. සතෝ. එතකොට මේ චතුරංගනී සේනාව ඔබ වහන්සේට ඉන්නවද? ඉස්සර නම් හිටියා චතුරංගනී සේනාව. චතුරංගනී දේවියයි ළමයි අට දෙනයි හිටියනේ. ඒ දැන් ඉන්නේ අයිරංගනී සේනාව. අයිරංගනී ළමයි නාමයෙන්. ආ ඔය ඔය එන්නේ එළියට. ගමු බ්‍රේක් එකක් මට මෙයාව අල්ල ගන්න ඕන. එහෙනම් අපි බ්‍රේක් එකකට යමු නේද? පතරේ ලියා ගන්නවා බ්‍රේක් කියලා. කඩුවෙන් කොටන්නේ බ්‍රේක් එකට. අනේ ඔක කොස් කොස් කොටන්නේ විතරයි ගන්න බ්‍රේක් එකකට හරි කොටන එක හොඳයි. කොටන්න කොටන්න. අවුලක් නැහනේ විරාමය අතරතුර රජතුමා සහ විසව අතර කුමාරු දෙපස් නිසි බලධාරියා විසින් වාරණය කරන ලද්ද ඒක හොඳයි කොළුව මේ කවුද නිසි බලධාරියා අපේ නිසි බලධාරියා මම වෙන කවුද හා ඇත්තද මේ ෆොටෝ ඊළඟ ප්‍රශ්නේ මේ පණ්ඩියා වෙන්නේ නැතුව අහනවද ඈ දොඩන් ගෙඩි දෙකක් තරම් උස නැහැ ඒත් මෙතන ඉන්නේ නිකන් මේ දොඩන් ජූස් ෆැක්ටරි එක මේ මේ අයිතිකාරයා වගේ මම රජතුමා නිකන් මම ගුටි ගන්න හදන්නේ. කමන්නේ රජතුමනි. කියන්නකෝ බලන්න එහෙනම් ඔබතුමාගේ ප්‍රියතම ටෙලි නාට්‍ය මොකද්ද? ප්‍රියතම ටෙලි නාට්‍ය. ඔව්. මගේ නම් Voice of Flowers. අනේ මගේ තේකමයි කින්. මම කැමති එකකට ඔය කැමති වුණාමයි. වැඩකින්. ඒ මොන ගුම්ජන්ද? මොකද? මම කොහෙද මේ එකාවේ? පොඩක් කටවහගෙන ඉන්නකෝ. කියනවා මට බලාගෙන ඉන්න බෑ. පොඩක් ඉන්නෝ මෙට්ට මට වෙන වැඩ තියෙනවා ඉක්මනට කියන්න නැත්නම් මම යනවා වැඩ තිබුණාට කමක් නැහැ චුට්ටක් ඉන්න මේ මොඩි ඉක්මනට කියනවා පොඩක් ඉන්නකො ජම්පියෝ කිමෙක්ද මෙතන කෑ ගැසන්නේ නුඹලා දෙදෙනා ඇත්තටම අද රජතුමනි ඔබතුමා කැමතිම ටෙලි නාට්‍යයේ කැමතිම චරිත දෙකක් තමයි අවිල්ල තියෙන ඔබතුමා කාටද වැඩිම කැමති මාගේ හදවත දිනාගත් ඒ චරිතය වන්නේ ගොම්ජන්ගේ ඔව් ඉතකොට දේවිය ඔබ වහන්සේ මගේ ගොජුම්බියෝ ඔව් මගේ ගොජුම්බියෝ අත ප්‍රවේශම් කරගෙන කතා කරනෝ මේ මාධ්‍ය ඉදිරියේ ඔබ කතා කරන්නේ වගකිය යුතු රජෙක්ගේ බිසව ඉතින් මගේ ගොජුම්බියෝ තමයි ඔයා වගේ නාකි කින් කෙනෙකුට බිසව වෙලා ඉන්නවට වැඩිය මගේ ගොජුම්බියෝ කියලා ගොජුම්බියෝට ලව් කරන කීට වැඩිය හොඳයි කින් ඒ වගේ බිසවවරු නොදකින් අර කැමතිම දැරවියගේ නම පොඩ්ඩක් ආවයි කියන්නේ හරියට ලියාගන්න. ගොම්ජැන්ගි. ආ ගොම්ජැන්ගි. හරි. ඉතින් ඔන්න ඒ දෙපළම අද රාජසභාවට කැඳවාගෙන ආවා අපි. අනේ උඹ නයි යස්සකොල්ලෙක් මට හපන්න හිතෙනවා. ආ තෝ එපා එපා. මෙයාට තාම ඉන්ජෙක්ෂන් ගහලත් නැහැ. ඇත්තද? කොරියාවේ ඉඳලම දාවි දෙන්න.
මහන්සිත් ඇතිනේ පප් මොගන්න මොකද්ද පප් මොගන්න බත් කෑවද බත් කාලා ලොකු වෙලා ඉන්නේ එහෙමද මේ දෙන්න මේ කොරියාවේ ඉඳලා නෙමෙයි රජතුමනි ආවේ ලංකාවේ ඉඳලා ඔබ වහන්සේ දන්නේ නැත්නම් අපේ ගුජුම්පියෝට හඬ කවන්නේ අද මේ ඇවිල්ලා ඉන්න අපේ ඉසුරු ලොකු හෙට්ටිය ආරච්චි ඒ ලොකු කවටද එහෙම ලොකුවකුත් පේන්නේ නැහැ නේද ඔව් තාම පොඩි ලාමක හයි හයි ස්වීට් හાર્ට් හයි අන්තපුරේ පැත්ත පළාතේ වද්ද ගන්න වටිනා මේ වගේ බිෂෝරණ මම මුතුන්වන් පොඩි කාලේ ඉඳලා දත් දෙකද තියෙන්නේ හොයි හොයි රජතුමාට තාරකී ඉතින් අපි 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 වඳුන ගමුකෝ මම හතර වෙනි හොයි හොයි මහරජතුමා මේ මගේ දේවි දේවි කිව්වට මොකවත් දේවි කියලා නම් බලාපොරොත්තු තියාගන්න එපා බ්ලඩ් ටෙස්ට් එකකට ලේ ටිකක්වත් දෙන්න එක ලෝභ ගෑනිය අනේ ගණ ගන්න එපානේ අපේ රජතුමා හරි විහිළු ඒකනේ මොනවද මේ ඔය දෙන්නට අර කවනවා කිව්වේ මේ මේ ඒකනේ මේ ඒක නෙමෙයි කවනවා කිව්වේ මේ ඒක කියනවා මට මතකුනේ මම අපේ බිෂෝන් වහන්සේ කොයි වෙලාවෙත් කා ගත්තකම පේනද තඩි ගෑරුප්පුවක් ඔය මැදි තියන් ඉන්නේ මේක මේක වෙන්න තිරජිතුමා මේකෙන් ඉතින් මම කනවා ඔය කණේක නේද ආ මම ඒක තමයි කන්නේ ඇත්තද ඔයාට කවන්නෙත් මේකෙන්නේ මේ මොකද දැන් බිෂෝන් වහන්සේ ඇහුවේ මේ අර කවනවා කියන්නේ කවනවා කිව්ව කතාව මම ඇහුවේ ඉතින් ඇත්තටම මේ වගේ නෙමෙයි ඉතින් කොරියාවේ එතකොට හඬ කැවුවම බඩ පිරෙනවද කොරියාවේ මෙහෙමයි නේද තියා ළඟ ළඟ ගෙවල් තියෙන්නේ මේ 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 මොකද රජතුමානි අර සීනි අමාරු හැදිච්ච බොඩි බිල්ඩර් කෙනෙක් වගේ මාත් අහන්නේ කි කාන්තා උඩුකය අඳුමක් නේද ඔබ වහන්සේ අඳන් ඉන්නේ ආ මේ මූට නම් කාන්තා උඩුකය අඳු හොඳට අඳුර ගන්න පුළුවන් පිරිමේ නේද එහෙම තමයි රජ කාලේ ඕන නුමක් ඕන කෙනෙකුට අඳින්න පුළුවන් අනික රජාට ඕන එකක් අඳින්නට හැකිනේ අපි අහලා බලමු නේද ගුජුම්පියෝ මහතාට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද කියලා ඔව් එතකොට ඔයා දැන් පාරේ යනකොට එහෙම ගර්ල්ස්ලා එහෙම අඳුර ගන්නවද ඔයා තමයි මේ හඬ කවන්නේ කියලා ගුජුම්පියෝට නෑ ඉතින් පොඩි කාලේ ඉඳලා මේ රජතුමා මට තිබ්බා ඉතින් කොහෙ ඉතින් කොල්ලෙක් ලස්සන වෙලා ඉපදුනාම ඔහොම තමයි කරදරේ තියෙනවා ඉතින් ඒකද දැන් මේ මේ අපේ බිසවුන් හන්සේ අහපු හැටියට මට තියෙන අවුල තමයි දැන් දැන් ඔයා පාරේ යනකොට අඳුර ගන්න කොහොමද කතා කර කර යන්න ඕනේ එහෙනම් මෙයා තමයි බුදු කියලා. මං දැන් මාරේ මොලයක් ඔබතුමාගේ බිසවුන් වහන්සේට තියෙන්නේ. බිසවුන් වහන්සේ නිතරම වාඩි වෙලාමනේ සිටින්නේ ඒ නිසා මොලේ වැඩිනවා වැඩි. ඔයාව හම්බුනාට පස්සේ තමයි රජතුමෝනේ මම මෙහෙම වාඩි වුණාම මොලේ ගෙවෙන්න ගත්තේ. ඒක හරියට කොළ මොලයක් තියෙනවා. ඇත්තට. බොහොම හොඳයි බොහොම හොඳයි. ඒ තිබ්බ නැති මාව බඳිනවා. ඒක. දැන් පස්සේ ඉතින් ඒක උනේ. මේ අපි මේ නැගණිය කිමද කතා බහක් නැතුව ඉන්නේ. ඕගලම් කතා කරනවා නේ ඉතින් මං අහගෙන ඉන්නේ. අම්මේ කතා කරන්න ගත්තත් ඉවරයක් නැති ඉපාර. ඒ කොහොමද ඔබට ලැබෙන ප්‍රතිචාරය? හා හොඳයි. කතා කරන හැමෝම ඉතින් බොහොම ආදරෙන් බොයිස් ඕව ෆ්ලවර්ස් බලනවා කියලා කියනවා. ඉතින් අපිට ගොඩක් සන්තෝෂයි නේද? ඔව් බලන කට්ටිය කියනවා කොරියාවේ කට්ටිය හොඳට කරලා තියෙනවා. අන්තරම දැන් මේ තාරකි ඔය කැමති තනාක කියනද තාරකි කියනටද? තනාක කියලා තමයි ගොඩක් අය කතා කරන්නේ. ඉතින් හොයි හොයි කැමති එකක් කිය. මම තාර කියන්නේද? අනේ එකපණේ ඉතින්. එහෙනම් හරිනේ. තනා තනා කියනවා. අපෝ එපා. රජතුමාගේ ගලවපු දතත්ද මේ නංගි නල්ලේ දාන් ඉන්නේ මොකද මම කොටියට ආදරෙයි කියලා මෙයාට වඩා මෙයා කොටියව කෑවා
කොටියගේ දත කොටියගේ දත මං කොටියව කාලා ඊට පස්සේ මං පෙන්නෝ ඔයා වෙන කාට හරි ආදරේ කළොත් රජතුමනි ඔයාවත් කාලා ඔයාගේ දත් දෙක මේ දෙපැත්තෙන් දා ගන්නවා කාලා තියන්නේ අර පේන්නේ දැන් ගේ හැටි මෙයාට පුරුද්දට කියන්නේ කොටි කණ එක පේන්නේ දැන් බඩේ එහෙම ඇවිල්ලා තියෙන හැටි කොහොමගේ බඩ මම නිකන් හැම ටිකක් පොඩ්ඩක් එහෙම හිතෙනවා ඒ වගේ කතා බහ කරන්න ඒ වගේ පිස්සු වැඩ තමයි කරන්නේ ඒකේ දොස් වෙන ඉඳලා හැටි ආ හිමුද පොඩි කාලේ ඉඳලා පිස්සු කාලේ මේ ගොන්ජන්දි කොයි වෙලාවෙත් හයි පීචේ ගේම කතා කරන්නේ මේ ගොන්ජන්දි නේ ගොන්ජන්දි හොයි හොයි ගොන්ජන්දි මට අගෞරව කරන්න එපා ගොන්ජන්දි ගොන්ජන්දි හයි පීචේ ගේම කතා කරන්නේ මොකද එයාගේ හැටිනේ हाँ इतना कुछ मैं यार होई हो यार ईशुरु आई है मैं उनका वाद वादे देना नहीं था मैं गुम जाती थी ओ नहीं थे हमें तीस्से में वादे देना नहीं थे ओए यार ऐ वादे देने पौड़ी काल इन दिल यार लामा सांग वार दिने विला नहीं आ रही थे ऐ क्या नहीं मोंटेसोरी ला ඇත්තම මේ කතාවේ බලද්දි සමහර තැන්වල ඒක මොන්ටිසෝරියක් වගේ දැනෙනවා. ඔව් නේද? නෑ නෑ පොඩි කියන්නේ මේකේ ඉතින් තියෙන අර අතිශය මේ පොඩි පාසල් ප්‍රේමයක් නේ. පාසල් ප්‍රේමය බොලන්ද. ඔව්. බොලන්ද ප්‍රේමයක්. මට ඒ වගේ අත්දැකීම් 150ක් විතර තියෙනවා පාසල් ප්‍රේමය. ආ ආ. මම ඉස්කෝලේ ගොඩකට මාරුණානේ. අපෝර. තියාගන්න බැරුව. අයියෝ කින් ඔයාට 150ද තියෙන්නේ මට 350ක් විතර තියෙනවා මං හිතුවා ආටි කියලා. ආ මම ෆේල් දෙවි වෙන කාලයක් හිටියනේ. එරි එරි එරි. ගොම් ජන්දි? එයි නිසයෝ. එයි නිසයෝ. ඔයාට කොල්ලෙක් ඉන්නවද? අනේ නෑනේ හොයි හොයි හොයලා දෙන්නකෝ. එතකොට ගොම් ජන්දි නෙගා තරන් හියෝ. ඔයා කොරියාවේ ගියාද ළඟදී? නෑ මේක මං එකියපු විදි වැඩි පොඩ්ඩක් තව ටිකක් වෙනස් වෙයි ඔබට නේ. මම කල්පනා කරන්නේ. ඔයා මේක තේරෙයි මේක තේරෙයි. ගුම් ජංගි. නෙගා තරංගියෝ. නෙගා තරංගියෝ. මං ඔයාට ආදරේ. මමත් ඔයාට ආදරේ. මාවත් ළඟ තියාගෙන කියන අසීකිත කතා බලන් යනකොට අපේ මෝඩ හොයි හොයි රත්තුමා කොරියන් භාෂාවක් දන්නවා මං පුංචි කාලේ කොරියාවේ නේ හිටියේ ආ ඒක තමයි කොම්පැනි වීදි කොරියාවේද රත්තුමනි අඩුපයිප් පුරු දෙන්නේ කියලා කටවැඩි දේවි කටවැඩි හරියන්නේ ගහලයට කෝල් කරන්න දංගෙඩිය ලෑස්ති කරන්න කියලා මේ ඒක නෙමෙයි මං මේ ඒ මොකටද දං කන්නද දංගෙඩිය කෑව රජතුමනි මම අයියෝ රජවාසලේ අනේ මේ යන්න ඊරම කනවාද ඔක්කොම කනවා අනේ මේ යන්න ඔයා මට ගෙනල්ලා දුන්නේ කොහමද නීල තම්මිචක් ගෙනාවා ඔයාට අයි නංගෝ කියලා දැන් අනම්මනම් කතා කියනවා අයියෝ කීන දංගෙඩියද කෑවේ එහෙනම් කමන්නේ දේවිය කමන්නේ වෙන කාටවත් නෙමෙයි කියලාත් කිව්වා ඒක. ඔව් වෙන කාටවත් නෙමෙයි. ඔයා තමයි ගෙනල්ලා දුන්නේ. ඒකට මං දැම්මා මේ අරලුගේ අරලු පෙට්ටක්. ආ. මට දුවන්න වෙයි දැන්. නෑ මගේ බඩට හුරුයි රජතුමනි ඒවා. ඔව් ඔව් ඕන කුණක් කාලා පුරුදු වෙන ඉතින්. මේ රජතුමනි අපි බ්‍රේක් එකකට ගිහිල්ලා එමුද පොඩ්ඩක් මොකද මාකින් අහන්නේ නැතු උඹ කොහමද මේ තරපුරුෂයා මේ බ්‍රේක් වල යන්නේ? අවසරයි පස්වන් දහසකට දේවයන් වහන්සේ බ්‍රේක් එකකට යන්න පුළුවන්ද? එහෙනම් කොරියන් භාෂාවෙන්ම දැන කෝ බ්‍රේක් එක කා රජතුමාම දෙන්නකෝ එහෙනම් බෙරිකයෝ තෝරෝ කරුවා පට අවුලක් නෑනේ අන බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙත් ආව අපේ අඩවියට රජ වාසලට හොය හොය රජතුමනි කිමද ඔබ වහන්සේට මොකක් හරි පවසන්න තියෙනවද මාහට පවසන්නට තිබෙන්නේ සැබවින්ම මේ තරුණයා සහ තරුණිය මානවකයා සහ මානවිකාව දක්ෂයි බොහොමත්ම දක්ෂයි අපි මේ දෙදෙනාට රන්මසු 10 ගානේ දෙමු ටැංකියක් තියනොද දාගන්න කිමටද රජතුමනි ටැංකියක් රන්මසු දාගන්න හතේ ගෙනිච්චොත් මැරෙනවනේ මොඩියෝ රන් කියන්නේ ගෝල් මසු කියන්නේ ෆිෂ් රන් මසු කියන්නේ ගෝල් ෆිෂ් ආ මේ මොබටත් මං ඕනේ නම් ගප්පි දෙන්නෙක් වගේ තැපෑලෙන් එවන්න
ඇඩ්‍රස් එක කියනකො. ඒත් කමක් නෑ රජතුමනි. ද සෙල්ලිපිය ජාතික පුවත්පත ගල්කොරිය ගල්ගමුව ටෙරස් ගලෙන් බිඳුනු වැව. ඔක්කොම ගල් තමයි නේද? පරම්පරා මෝකණ කරේ තියෙන තියෙන දේවල් ගල් කරා. රාජ බණ්ඩාරය ඔක්කොම ගල් කරා. ඇකනේ මේ රජතුමනි අපි මේ ඩබල් ගේ ජෙනරල් නොලෙජ් චෙක් කරලා බලමුද? ඒ මොකටද බල දෙවි? මාලිගාවට ඇතුළු වෙද්දි චෙක් කළ යුතු නොකළ යුතු සියල්ල චෙක් කරන්න ඇතිනේ මේ අපේ දොරටු පාලකයෝ. අනේ උනාට චුට්ටා චුට්ටා කණ්‍යන් කණ්‍යන් චෙක් කරලා බලමු කො රජතුමනි. ඔකල දෙන්න ලෑස්තිද නංගි? ආ බ්ලැස්ටි. මල්ලි ලෑස්ති ලෑස්ති. සාමාන්‍ය දැනීම තියෙනවනේ සාමාන්‍යෙන් නී. පොඩි කාලේ ඉඳලා තියෙනවා. පොඩි කාලේ දැන් තියරනේ. දැන් ලොකු වෙන්නේ. හැබැයි සාමාන්‍ය දැනීමක් තියෙන නම් මේ වගේ වැඩකට එන්නේ නැහැ. රයිට්. එසේනම් නුඹලා දෙදෙනාට පැවරෙන පළවෙනි පැනේ. හරි? දෙන්නම උත්තර දෙන්න පුළුවන්. මුලින් කියන කෙනාට තමයි ලකු. මට දෙන්න බෑයිද? මොකද? මට උත්තර දෙන්න බෑයිද? ඔබට උත්තර දෙන්න පුළුවන්. ඒ මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නක පස්සේ. හා. දැන් මෙතන සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන් මම ප්‍රශ්න අහනවා. ප්‍රශ්න ඒවට උත්තර දුන්නේ නැත්නම් කෙලින්ම හිසකසා දානවා. අනේ කමක් නෑ. රජතුමනි. නෑ මම මෙයාගේ හිස දෙතුන් පාරක්ම ගසා දාලා තිනවා බිත්ති. කොණ්ඩ කෙටියෙන් අල්ලලා. රයිට්. ඊට පස්සේ මම දුන්නු දඩුවම මෙයා කියන්නේ. නෑ නෑ පැව කියන්න එපා. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. මගේ දිනපොත නැමැති පොතේ කතුවරයා කවුද? මගේ දිනපොත නැමැති පොතේ කතුවරයා කවුද? මගේ දිනපොත කවුද? කවුද? රජ කාලේ පොතක්ද? අතන ප්‍රශ්න අහන්න එපා බිසෝන් නැහන්සේ මේ දරුව දෙන්න උත්තර දෙන්න දෙන්න. උදව්වක් කරන්න බැරිද ඔය ඔය? මොකද්ද? කියන්නේ උත්තරේ කියන්නේ උදව්වක්. මම මෙලම උදව්වක් කරන්න බැරිද? පුද්ගලික උදව්ව නේ උත්තර දෙන්න උදව්ව. උදව්ව නේ රයිට්. මෙන්න උදව්ව. මගේ දිනපොත නැමැති පොතේ කතුවරයා කවුද? ප්‍රශ්නේ ඇහුවේ කි පොඩක් උත්තර දෙන්න. චන්ද්‍රලේඛා පෙරේරා. වැරදි. තනක. අනේ මන්ද මට නම් උත්තරයක් නෑ වගේ. මගේ පොතේ නම් මන් දන්නා අයිතිකාරයා කවුද කියලා. මගේ දිනපොතේ ඉතින් මමනේ. ආ මමනේ වැරදි. මම. ලකුණු 10ක් ඉමෙනවා. ගුජුම් පියෝට හැකියාව ලැබුණේ නැහැ තනකව. පරයයන් අති බෑ කොහොමද මට බෑ රයිට් ඊළඟ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ මගේ ගෙදරට පැමිණි හොරෙක් මගේ සබ්බ සැකලම නැවම හොරකම් කරගෙන ගියා ඒ ටීවී එක විතරක් හොරකම් කළේ නෑ ඒ අය ඉතම වැදගත් ප්‍රශ්නේ ටීවී එක හොරකම් කළේ නෑ ඔව් ආ හොරාගේ ගෙදර කරන්ට් එක නෑ වැරදි වැරදි තනක උත්සාහයක් දරන්නෙම නැද්ද? දරන්නෙම නෑ. අමාරුයි හොයි හොයි. මෙන්න මේකයි උත්තරේ. මොකද්ද උත්තරේ? මගේ ගෙදරට හොරෙක් ඇවිල්ලා සබ්බ සැකලම නාම හොරකම් කරගෙන ගියා. ඒ ටීවී එක විතරක් හොරකම් කරගෙන ගියේ නෑ. මොකද මං ඒ වෙලාවේ ටීවී එක බල බල හිටියේ. ඒ වෙලාවේ Boys Over Flowers ගියා. අපේ පවුලේ කට්ටිය ඔක්කොම එක බැලුවා හොරු ගෙනිච්ච බඩු. ඊළඟ ප්‍රශ්නේ තුන්වෙනි එක. පියා වියදම් කරන පුතා විනෝදවන ස්ථානයට කියන නම කුමක්ද? පියා වියදම් කරන පුතා විනෝදවන ස්ථානයට කියන නම කුමක්ද? පියා වියදම් කරන ටික් 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 පාටි එකද නැහැ ටික් ටික් සාමාන්‍ය දැනීම බින්දුවයි මගේ මේක චුට්ටක් බොහොම ලේසි හිතන්න පියා වියදම් කරනවා පුතා විනෝදවන ඒ ස්ථානයට කියන නම ඒචරුට නංග ගොඩක් එක තියෙනවා සමීපකම. ඒ කියන්නේ අතීතේ ඉඳන් පියා වියදම් කරනවා පුතා විනෝද වෙනවා. විනෝද වෙච්ච එකමයි කරේ වියදම් කරපුවා. ටික් ස්ථානේ කොහෙද? ටික් ටික් දැන් ඕගොල්ලන්ගේ නාට්‍යෙත් යනවා කතන්දරේ පොඩ්ඩක් ළඟ. ටික් ඉස්කෝලේ. ආව් ඉස්කෝලේ. ගන්දන් ගොඩ ගියා. අට උඩටම ගෙනල්ලා තියන්න වෙනවා. ලකුණු 10 10 සමාන කරගන්න. ඔව්. කොල්ලෙක් නේ අපි පොඩ්ඩක් ගොඩ දැම්. හයි හයි. මගේ පැත්තට ඉන්න ඕනේ. හරි හරි. ඔයාගේ පැත්තට ඉන්න. ඉන්න. ඒ පැත්තට බර වෙලා ඉන්නේ ඔය. වැරදි කතාවක් කිව්වෙ කුම්දෙන්. බර වෙලා අතු. මම නෙමෙයි අතු. රයිට් ඊළඟ ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ. ඔව් ඉතින් ගහ වගේ නම් අතු කොහෙ ගියාම මොක? ඔය දවසේ
හතරවෙනි ප්‍රශ්නේ පොතකට වැඩිම අලවියක් ලබා ගැනීමට අත්‍යවශ්‍ය අංග දෙක කුමක්ද පිට කවර ලඟින් ගියා වගේ ටිකක් කිට්ටුවෙන් ගියා මම බිසෝ වගේ කොස්ටියුම් එකක් දාලා මුල් පිටුවට දැම්මන ඔව් ඔබ කිට්ටුවටම ඇවිල්ලා තියෙනවා මෙන්න කරුණු දෙක එක පොතේ කවරේ ගර්ල් කෙනෙක් සිටිය යුතුයි ඒ ගර්ල්ට කවරයක් නැතිبيه අවසාන ප්‍රශ්නේ ඔබ ප්‍රමාද වී කාර්යාලයට පැමිණෙන විට කලින් පැමිණ සිටින සහ ඔබ කලින් පැමිණෙන විට ප්‍රමාද වී එන මිනිහාට කියන නම කුමක්ද? නැවත නැවත කිය. මම දන්නවා. ඔබ ප්‍රමාද වී කාර්යාලයට පැමිණෙන විට කලින් පැමිණ සිටින සහ ඔබ කලින් පැමිණෙන විට ප්‍රමාද වී එන මිනිහාට කියන නම කුමක්ද? මන්නම් දන්නවා මට හැම විටම සිදු වෙනවා රජතුමිය. ඔව් 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 මට තේරෙනකි. බොස්. ආරියන හරි. ඔලෝ කොහෙද යාරටි? මං හිතන්නේ තනකා සහ ඉෂුරු අතරින් වැඩිම ලකුණු ලබා ගත්තේ ඉෂුරු තමයි. ගුජුම්පියෝ. ආ ගුජුම්පියෝ. ඒ හැම තිස්සෙම එහෙමනේ. එවෙනම් මම ත්‍යාගයක් හැටියට මොකද්ද රජතුමිය? ගුජුම්පියෝට ගුම්ජන්ඩිය පිරිනමන. कोरियन भाषावें देवस දෙන්න බලන්න අපිට විරාමය මේ මට මෙතන කතා කරලා හොඳට මහන්සි අපි ඉක්මනට බ්‍රේක් එකකට යන්න ආයෙත් ඉනාවේ මොරේ අවුලක් නෑනේ බ්‍රේක් එක පස්සේ අපි ආයෙත් සෙට් වෙන්නේ අපේ රජවාසල අද විශේෂ පට්ටපටපට රජ ප්‍රෝග්‍රෑම් එකේ ශාන මොකද්ද ඔයාට අහන්න තියෙනවා කිව්වේ ආ මට අහන්න තියෙන්නේ දෙන්නගෙම පෞලි විස්තර අහන්න ශාන මිසුන් වහන්ස කියනවා සමා වෙන්න ඕනේ ශාන මිසුන් වහන්ස අහන්න තියෙනක අහන්න දෙන්න මේ ඔළුවට අට හොදන්න එනවා පොඩ්ඩක් මට දැනගන්න අවශ්‍යයි මේ දෙන්නගෙම පෞලි විස්තර ආහ ඉස්සලම අපි අහමු තනාකගේ मगे पवले ममाई अम्मा ताताई मल्ली अभी हतर दिन मई तिंगे बाल फैटी फूस फैटी मगे पाउले माई मगे अम्मा ताताई मगे आई मन तम बाल कपूल තව නාලිකා කීපයක යනවා ටෙලිඩ්‍රාමස් අපේ FM දෙරණේ යනවා ආදරණීය නවකතාව ගුවන්විදුලි නවකතාව සේයා සේයා එඩිය තමයි දැන් දෙරණේ මං ඉන්නේ පර්මනන්ට් ස්ටාෆ් වගේ සතියේ දවස් 3ක් යනවනේ අනිවාර්යයෙන් විතරම් පේනවා අපිට තනකට එහෙම තමයි නේ එතකොට තනකා මේ දෙරණ බොයිස් ඔෆ් ෆ්ලවර්ස් වලට අමතරව මොනවද කරන්නේ ආ මම ගොඩක් පුංචි කාලේ ඉඳලා ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙලා හිටියේ ළමා සම්බන්ධයි නේද පවුල පිටින්
ඔව් ළමා රංගන ශිල්පිනියක් ඉදට අවුරුදු 4දී තමයි මුලින්ම ටෙලි ඩ්‍රාමා එකක් ඇක්ට් කළේ ඊට පස්සේ ඒක හැවිලා අවුල්හැරේ ඩ්‍රාමා එක ඒකේ උපේකා කියන චරිතය පොඩි ඩුවේකුගේ චරිතයක් ඊට පස්සේ ඉතින් දිගටම අවුරුදු 10ක් විතර නිකන් රඟපෑවා ඊට පස්සේ නිවේදන කටයුතු වලට යොමු වුණා ඊට පස්සේ හඳ කැවීම් ශේස්ත්‍රේ වැඩ කටයුතු වලට යොමු වුණා ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දිනවල ඕගලොන් බොයිස් ඔෆ් ෆ්ලවර්ස් නර්මන්නේ विजय कुमार चित्रपाटी मत पोडी मालनी फोनसेका महात्म्य ये चित्रपाटी पेमती के चारित्य करानी विजय कुमार तुंग महात्म्य पारू पादी ने थोटिया मालनी फोनसेका महात्म्य वाला हुई हाँ मुझे थोटिया थोटिया को पारू पादी मोले थारा में था भाई मोले थारा में दादे के पेर आ आदर विजय महात्म्य नोना वलाम के दू मम्मी गंगे गुड मेगुड पार पदीन तोटिया मट नोना आदर पैहनी नै नोना नोना नोन गेल क्या मम्मी गंगे पार पेद इन मन नोन आदर मट आदर विद्यक नै नोना विजय कुमार तुंग महात्म्य अभी देवी मत अदास රජතුමා රජ කෙනෙක් ගුජුම්පියෝයි ගුම්ජන්දි පාරයන්කොට දැකලා ගුම්ජන්දි ගැන රජතුමාට අදහසක් පහළ වෙලා ගුම්ජන්දිව විවාහ කරගන්න අන්තපුරයට ගන්න හදනවා ඒකට ගුජුම්පියෝ විරුද්ධයි දැන් අධිකරණයට ගෙන්නලා හිසක සාදාන්න හදන. හරි. අර ලෑස්ති රත්තුම කොරියන් රජවරු සාරිය අඳිනවද? නෑ මේ කොරියන් සාරිය නෙවෙයි. කොරියන් සාරිය. එරන් රත්තුමනි ඔන්න ඇක්ෂන්. නුඹලා දෙදෙනා රාජසභාවට කැඳෙව්වේ මන්ද කියා දන්නවද? රජතුමා කියලා දන්නවා. මන්ද කියලා නේද? මම තමයි කතා කළේ කියලා දන්නවා. එහෙමද නැංගි දන්නවද? නුඹ මමද? නුඹ කරලා තියෙන වැරද්දේ බරපතලකම නුඹ දන්නවද? මමද මෙයාද? මම වපරයි කියලා හිතුවද? ඇර පේන්නේ බත බලපුවා හොද්ද පේන්නේ. මේ සමා වෙන්න රජතුමා. මේ මෙතනම දැන් විභාග කරන්න නැතුව කෙලිම ඉවර කරනවා. ඉස්කෝලේ යන කාලේ විභාග කරන්න උන්නේ. නුඹ දන්නවද නුඹ කරලා තියෙන වැරද්ද බරපතලකම්? නැත ස්වාමීනි. අන්න ඒක තමයි වැරද්ද. අන්න ඒක තමයි වැරද්ද. වෙන කිසිම වැරද්දක් නැහැ. නුඹ කරපු වැරද්ද බරපතලකම දන්නේ නැති නිසා මම නුඹව හිසගසාදම මරවදමනට නියම කරනවා. මං එනකොට බෙල්ල තියන්න වෙන කවුරු හරි. නුඹ එනකොට කාගේ බෙල්ල තියන්නද නුඹ හිතන්නේ? අපි මාධ්‍යවේදියා බෙල්ල. අනේ. මෙහෙමයි. මරනවා වුණත් වැඩකට ඇති එකෙක් මරන්න. කරන්න මරලා වැඩක් නැහැ පුතා. මේ මොලේ ගැනත් මට ඒ තරම් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ හින්දා නුඹ අර පුද්ගලයාව නම් කිරීමම නුඹේ වැරද්ද කියලා හිතලා නුඹ ඔහිසක සාදමන්නේ.
හරි විනෝදයි වගේ නැගනියට හරෝ ගීස කතා දමනේ හරි විනෝදයි රජතුමනි කිමෙද හිනාවෙ විහිදියට මට දුකයි එහෙම කරන්න එපා මගේ ගුජුම්පියෝනේ එක එක අවස්ථාවක් දෙන්න එක අවස්ථාවක් නේ මන්නම් කියන්නේ ගුජුම්පියෝ මෙයාව අරගෙන යන්න මොකද දන්නවද දුකටත් හිනාවෙ නෑවා කියන්නේ ඒ තරම් හොඳ ලෙඩක් නෙවෙයි මේක තියෙනවා මේ මෙන්න තියෙනවා රෝහල विशिष्ट रंग रत्तुमागन ඇත්තටම හොඳයි මේ හැකියාව දිනන අත දීලා නෑ කවුරුත් අත දීලා නෑ ඇයි දෙන්නේ ඇයි දෙන්නේ මේ මම අත දුන්නේ අංශභාගයේ නෑ නෑ ඒ අත මම බොහොම පරිස්සම් කරලා තියෙන අපේ මේ මගේ පොඩි මතුරුපු ඔරලෝසුවක් තියෙනවා ඒක හංගගෙන ඉන්න කියලා තියෙන්නේ ආ ගුලි කරන් ඉන්නේ ඔව් ඒක ඔයයි ගුලි වෙලා ඉන්නේ ඈ ඔයා ගුලි වෙලා ඉන්නේ මේක ඒසිය එක වැඩි බා හරි රජතුමනි එහෙනම් අපි නැවත වතාවක් විරාමයකට යමු. අවුලක් නැහනේ. අන බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙත් තව අපේ ප්‍රෝග්‍රෑම් එකට පට 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 අද ඉතින් චුට්ටක් ඉතින් වැඩි ෆන් කරන්න බෑ මම මේ කැඳල ඉන්න නිසා මම ටිකක් තැම්පත් වෙලා හිටියා. ඒ නේද මෙතන කරණම් ගහනවා. අද කරණම් ගහුවා. අද පොඩ්ඩක් අද හොයි ඔයා දැක්කේ නෑ ශාන පොඩ බඩ එහෙම ඇතුළට දාගෙන හිටියේ වැඩි පේන්න තියෙන තද කරගෙන. මෙහෙම ඉන්නේ වහගෙන. අනේ නැහැ කොහොමත් කොහොමත් අගබිසවරු මෙහෙම තමයි. එයා මෙහෙම වහගෙන අරයා මම මේ පොඩක් උඩ කල්ලගෙන ඉන්නවා. ඒක නේ ඉසුරු ඇත්තටම මම මේ එක ෆැෂන් අතර මේ වැදගත්ම ෆැෂන් එක තමයි අපි ලැරි කේ වට්ටියගේ ෆැෂන් එක. ඇයි මොකද? හැට නැතුව සාරි අඳින එක. මේක සාරි ගෞරව කරන්න එපා. අගෞරව කරන්න එපා. ඔයත් අඳන් ඉන්නේ 70ක්. ඔය බලන්නකෝ. ඉතින් ඒක මං 70ක් ඇඳලා නෙන්නේ. නෑ නෑ මේ වගේ කට්ටිය ඉන්නවා. අර සෝමාලියාවේ මූදු මංකොල්ල කාරයන්ට ආවන නැව්වල කැප්ටන් ලා. ඔච්චර ගෞරව? නීග්‍රෝ. මේ අපිට මේ අපිට දැන් කාලේ වෙලාව අවසන් වීගෙන ඉන්නේ හොයි හොයි රත්තු නැත හොඳ වෙන්ද එකක් කියනවානේ ඔව් ඒක නිසා අපි ඉක්මනටම සමුගෙන යන්න ඕනේ මොකද ඇත්තට මොකද හිතෙන්නේ කියලා අහමු දෙන්නගෙන පරස්සු ගාලා ඔව් මොකද්ද හිතෙන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම මේ හරිම විනෝදයි මම ඒ කියන්නේ පුද්ගලිකව මේ ප්‍රෝග්‍රෑම් එකට හරි ආසයි මේ මම දෙරණදි හම්බුණා මරක් කිව්වේ කියලා තියෙනවා ඒ කියන්නේ මම හරි ආසයි කන්සෙප්ට් එක ඔයාලා දෙන්න හොඳට කරනවා හොයි හොයි හරිම මේ දක්ෂය මනේ මට පොඩි කුතුහලයක් තිබ්බා කොහොමද මේක කරන්නේ කියලා ඒ කියන්නේ මේක මං හිතුවේ ඒ හිතන මා හිතන්න තමයි වැඩක් නියමයි thank you මොකද powder of you මොකද i'm powder of you මම ඒ කියන්නේ බොහොම ස්තුතියි ආරාධනා කළාට වැඩසටහනට crew එකේ කට්ටියට ඔක්කොටම නිෂ්පාදකතුමා ඇතුළු සියලු දෙනාටම සුභපතනවා තාක ඔව් අය ඇත්තටම මට ගොඩක් සන්තෝෂයි ඉතන මෙතෙන්ට ඇවිල්ලා ඇත්තටම hina වෙලා දැන් නම් මගේ බඩත් රිදෙනවා මහත් වෙලා එනකොට හිටිය කතාව දැන් මේ hina වෙන්න තර වෙනවා ඔව් ඉතින් ඇත්තටම ඔය දෙන්නටත් හොයි හොයි ඔයාටත් ගොඩාක් thank you ඒ වගේම මොකද අත දාන්නේ මේ නිකන් දෙයි කියලා හිතුවා අය අපි කලුද දෙන්න අම්මේ අම්මේ හරි අම්මා අත ගන්න මගේ අත ගන්න මෙච්චර කට්ටිය මහන්සි වෙනවා ඔව් ඉතින් ඇත්තටම හැමෝටම තෑන්ක් කරනවා දරනට ඇතුළු අපි මේ ප්‍රෝග්‍රෑම් එක ගෙන ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නපු හැම කෙනෙකුටම ගොඩක් ස්තුතියි thank you very much ඔය දෙන්නට අත දාවට කාලේ අපි වෙනුවෙන් මේවා කරගත්තා කාර්ය බහුල කාලය තුල මේකට වෙන් කරගත්තා බොරු බිසිනේ තියෙනවා ඉතින් අපිත් පොඩක් ඇඩ්‍රස් එක මතක් කරමු අපි හැමදාම වගේ නම්බර 320 TV ජයමාවත කොළඹ 10 හැබැයි උඩින් යන ඕනේ නිෂ්පාදක දෙරණ පට්ට ලියුම් යනවා ගොඩක් අපිට දැන් මේ දවස්වල ඒ වගේ Facebook එකෙත් මැසේජ් එනවා මාර තෝගයක් අපිට බලන්නත් වෙලාවක් නැහැ ඔයාලට reply කරන්න තියා ඒකින්ද තරහ වෙන්න එපා reply කරන්න නැති එකට යමනේ ඔව් මේ like එකක් දාන්න ආවිල දෙවර්ණ පට්ට පට පට අපේ fan page එක එතකොට comment කරන්නත් පුළුවන් එහෙනම් අපි සමුගෙන යමු ශානා විශේෂ සින්දුවක් නේ ඔව් ඔව් special සින්දුවක් special හරි එහෙනම් අපි ගීත දෙමු සර යටින් අපි යන්නේ තුරා සංසාරේ අපි එකටයිමු සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමු සැර යටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට යමු සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු